මම නජා මොහොමඩ් සමාජ සාධාරණ පක්ෂයේ නායක. අද විශේෂ මේ මාධ්‍ය සාකච්ඡාව අපි පවත්වන්නේ එළබෙන සැප්තැම්බර් මාස 21 වෙනිදා නියමිත තියෙන ජනාධිපති මැතිවරණයේදී සමාජ සාධාරණ පක්ෂයේ ස්ථාවරය කුමක්ද කියන එක රටට ඒ වගේම මාධ්‍යයට හා අපේ ඡන්දදායකයන්ට අපි ඉදිරිපත් කිරීමටයි. පසුගිය ජූලි මාසයේ 25 වෙනිදා මේ ස්ථානෙමදී අපි ජාතික ජනබලවේගයෙන් ඉවත් වෙලා ස්වාධීන විදිහට අපේ දේශපාලන කටයුතු ඉදිරියට ගෙනියනවා කියලා අපි මාධ්‍යයට ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයේ ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ. මේ ජනාධිපති මැතිවරණයේදී අපි කිසිම දේශපාලන පක්ෂයට සන්ධානයට අපේක්ෂකයට අපේ සහය දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉතාමත් සංකීර්ණ දේශපාලන වාතාවරණයක් මේ රටේ පවතින මේ මොහොතේ ජනතාව තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා මේ ඡන්දයට කොහොමද මැදිහත් වෙන්න ඕන කියන පණිවිඩයක් මඟ පෙන්වීමක් ඒ වගේම දැනුවත් කිරීමක් කරන එක තමයි සමාජ සාධාරණ පක්ෂයේ මේවර ජනාධිපතිවරණේ අපේ කටයුතු අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒ අනුව සමාජ සාධාරණ පක්ෂය අපි බිහි කරේ මේ රටේ විකල්ප දේශපාලනයක් ගොඩනගලා අවුරුදු 76ක් අසාර්ථක වුණ මේ දේශපාලන ක්‍රමය හා දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා සිස්ටම් චේන්ජ් කියන පාලන ක්‍රමයේ වෙනසක් ඇති කරලා ඒ වගේම මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා ඉතාමත් යහපත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ ගොඩනගිය යුතුයි. ඒ වෙනුවෙන් වැඩ කරන ප්‍රගතිශීලී කණ්ඩායම් පක්ෂ ඒ වගේම විද්වතුන් හැමෝම එකතු කරගෙන මේ ගමනක් යා යුතුයි කියන ස්ථාවරයේ අපි නැවතත් ඉන්නවා. ඒ අනුව මේ ජනාධිපති මැතිවරණයේදී අපි ජනතාවට ඉතාමත් පැහැදිලියෙන් අපේ ස්ථාවරය කියන්න කැමැති. මේ අවුරුදු 76ක් මේ රටේ පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානවල් ඒ ප්‍රධාන පක්ෂවලින් කැඩිච්චි ගිහින් තියෙන අලුත් පක්ෂ සන්ධාන මේ හැමෝම මේකට වගකිය යුතුයි. මේ අවුරුදු 75ම 76ම මේ රටේ පාලන තන්ත්‍රයේ සුක්කාන තිබ්බේ ඒගොල්ලන්ගේ අතේ. හැබැයි අද ඉතාමත් අසාර්ථක රටක් විදිහට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් දේශපාලන වශයෙන් අනිත් හැම අංශෙන්ම ඉතාමත් දරුණු විදිහට ෆේල් වෙච්ච රටක් විදිහට තමයි අපිට ප්‍රතිඵලයක් විදිහට ඒගොල්ලන් ලබා දීලා තියෙන්නේ. ඒ නිසා කිසිම න්‍යායක් කිසිම සාධාරණයක් නැහැ. ඔවුන්ට තමන්ගේ ඡන්දය නැවත නැවත දීලා අපි නැවත නැවත රැවටෙන්න. එනිසා සමාජ සාධාරණ පක්ෂ ඉතාමත් පැහැදිලි ස්ථාවරයක් කරන් තියෙනවා. මේ කිසිම බලවේගයකට අපේ රට විනාශ කරපු මේ කිසිම බලවේගයකට අපේ සහය මේ ජනාධිපති ප්‍රතිවරණයේදී අපි දෙන්නේ නැහැ. හැබැයි ඉතාමත් වැදගත් මේ රටේ ප්‍රගතිශීලී අදහස් තියෙන කණ්ඩායම් පක්ෂ ඒ වගේම ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරපු සිහිනයක් තියාගෙන හිටියා මේ රටේ විකල්ප දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ තුලින් මේ රට ඉස්සරහට ගෙනියන්න මේ රට ගොඩ දාන්න මේ රටේ පාලන ක්‍රමයේ වෙනස් කරලා යහපත් විදිහට මේ පාලනය ගෙනියලා මේ රටේ දේශපාලන සංස්කෘතියත් වෙනස් කරන විකල්ප බලවේගයක්
අවශ්‍යයි කියන ඒ අරමුණු වෙනුවෙන් කැපවෙලා වැඩ කරලා එහෙම විකල්පයක් අපිට දැන් ඉදිරිපත් වෙලා ඉන්න මේ මොහොතේ අපිත් ඒ විකල්පය වෙනුවෙන්ම පෙනී සිටින කණ්ඩායමක් විදිහට අපි ජනතාවට කියනවා තමන්ගේ ඡන්දය අනිවාර්යෙන් පාවිච්චි කරන්න, ඒක විකල්පය වෙනුවෙන් පාවිච්චි කරන්න, විකල්පය බලවත් කරන්න, විකල්පය ශක්තිමත් කරන්න, විකල්පය දිනවන්න පුළුවන් විදිහට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න කියලා අපි ස්ථාවරයක් කරන් තියෙනවා. ඒක අපි ජනතාවට කියනවා. හැබැයි අපි වැරදි වෙච්ච තැනක් තියෙනවා මේ ඡන්ද කාලේ, ඡන්ද වෙලාවේ. ඒක තමයි අපි රැල්ලට ගිහිල්ලා ඡන්දේ දානවා. ඒක තමයි 70 උනේ, 77 උනේ, ඊට පස්සෙත් උනේ, 20ත් උනේ. එහෙම තමයි හැම ජනාධිපති මැතිවරණයක් එනකොටම, මහමැතිවරණයක් එනකොටම මේ රටේ පොරොන්දු විදිහට පොරොන්දු පිස්සෙ ගිහිල්ලා රැල්ලට ගිහිල්ලා ඡන්ද දාන සංස්කෘතියක් තියෙනවා. එතනින් තමයි අපි වැරදුනේ. එනිසා අපි ජනතාවට කියනවා තමන්ගේ වටිනා ඡන්දය රැල්ලට ගිහින් ගහන්න එපා. කාටත් මේ කන්ඩිෂන්ස් නැතුව කාටත් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න එපා. එනිසා මේ රටේ ෆේල් වෙච්ච, මේ රටේ දිවුණු කරන්න අවශ්‍ය, මේ රටේ වෙනස් කරන්න අවශ්‍ය ශේස්ත්‍ර ගානාවක් තියෙනවා. ඒකෙන් අපි 10ක් විතර උදාහරණයක් වශයෙන් අපි අරන් තියෙනවා. ඒවා අපි මාධ්‍යයට ඉදිරිපත් කරනවා. ඒ කරුණු වලින් කොහොමද මේ විකල්පය, එතන කොහොමද විසඳුම තියෙන්නේ, ඒකට ප්‍රතිපත්ති වශයෙන් ඒගොල්ලන් ස්ථාවරය කුමක්ද, ඒක එවැනි වෙනසක් ගෙනන්න අවශ්‍ය ක්‍රමවේදය මොකද්ද කියලා ජනතාවට ඉතාමත් පැහැදිලියෙන් ඒගොල්ලන් ඉදිරිපත් කළ යුතුයි. සමාජයට කියනවා අපේ ඡන්දය, අපේ ජනතාවට කියනවා ඡන්දේ පාවිච්චි කරනකොට නිකන් රැල්ලට ගිහිල්ලා තමන්ගේ ඡන්දේ පාවිච්චි කරන්න නැතුව ඒ කරුණු වලින් තමන්ගේ ප්‍රතිපත්ති මොකද්ද, කොහොමද මේ වෙනස කරන්න යන්නේ, ඒකට තියෙන ක්‍රමවේදය මොකද්ද කියලා හැම මට්ටමෙන්ම සමාජයේ තමන්ගේ ඡන්දේ පාවිච්චි කරන්න ඉස්සර ඒ විකල්ප බලවේගයත් එක්ක මේ සමාජ සම්මුතියකට, සෝෂල් කන්ට්‍රැක්ට් එකට එන්න ඕන කියලා අපි ජනතාවට කියනවා. එතකොට එවැනි කරුණු බලපුවාම අපිට දන්නවා මේ රටේ ආර්ථික ප්‍රශ්නේ. මේ ආර්ථික ප්‍රශ්නේ ගත්තපුවාම ඒක තමයි වැදගත්ම අද ජනතාව බලාපොරොත්තු වෙන්න ක්ෂණිකව විසඳුමක් හොයන මාතෘකාව. එතකොට මේ ආර්ථිකයේ IMF උගුලට දැන් මේ 75 මේ පාලනය කරපු මේ ආණ්ඩුව IMF උගුලයට මේ රට ගෙනිලා තල්ලු කරලා තියෙනවා. එතකොට අපිට පළමුවෙනි අපේ කාර්යභාරයේ තියෙන මේ විකල්පෙට, මේ විකල්ප බලවේගයට, මේ ආර්ථික උගුලෙන්, IMF උගුලෙන් අපි කොහොමද ගැලවෙන්නේ කියන එක ජනතාවට ඉතාමත් පැහැදිලිව කියන්න ඕන. ඒක ඒගොල්ලන්ගේ වගකීම. ඒ වගේම මේ රටේ ජාතික ප්‍රශ්න කියන්නේ දැන් නිදහසේ ඉඳලා අවුරුදු 30ක් අපි යුද්ධෙට මූණ දීලා ලොකු විනසයකට අපි අපේ රට මූණ දීලා තියෙනවා. ඒකෙන් ආර්ථික වශයෙන් ලොකු පාඩුවක් අපිට වෙලා තියෙනවා. මේ සමාජ මට්ටමින් ජාතීන් අතර ලොකු බෙදීමක් තියෙනවා. ඒ නිසා ජාතික සංහිඳියාව ගෙනන්න පුළුවන්. ඒ වගේම දේශපාලන විසඳුම කොහොමද, ඒකට කොහොමද මැදිහත් වෙන්නේ කියන එක ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කරන්න යුතුයි. ඒ වගේම සමාජ සංස්කෘතික ආගමික ගැටලු මේ රටේ තියෙනවා. මේක විවිධත්වයක් තියෙන, විවිධ ආගම් විවිධ සංස්කෘති තියෙන රටක්. ඒකේ ලොකු ගැටීම් පසුගිය කාලේ දේශපාලන හේතු නිසා එවැනි බෙදීමක් නැත්තම් ක්‍රෝධයක් විරෝධයක් ජනතා අතර තියෙනවා. එහෙමනම් ඒ විවිධත්වය ගරු කරමින් ඒ විවිධ ආගමික හා ඒ වගේම සමාජ සංස්කෘතික ප්‍රශ්නවලට කොහොමද ඒ ගැන තියෙන ප්‍රතිපත්ති මොකද්ද,
ඒවාගේ ප්‍රශ්නවලට කොහොමද තමන්ගේ විසඳුම නැත්තං එක ක්‍රමවේදය කුමක්ද කියන එක ජනතාවට ඉදිරිපත් කරන යුතුයි. ඒ වගේම තමයි ඉතාමත් වැදගත් කාරණාවක්. ඉතාමත් වැදගත් කාරණාවක් තියෙනවා. ඒක තමයි විදායක ජනාධිපති ක්‍රමය. මේ ඡන්ද ව්‍යාපාරදී අපි කොහොමවත් දැක්ුවේ නැහැ එවැනි මාතෘකාවක් සාකච්ඡා වෙන එක. 2015 මාදුලාවේ සෝබිතර හාමුදුරු සමාජ සාධාරණේ සඳහා වූ ජේ ජාතික ව්‍යාපාරේ අපි ඔක්කොම එකතු වෙලා ප්‍රධානකරුවක් විදිහට එතන කතා කරා විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කර යුතුයි කියලා. ඒ මාතෘකාව ඒ සාකච්ඡාව දැන් මේ ජනාධිපතිපතිවරණයේදී අපි තවම දැක්කේ නැහැ. හැබැයි අවුරුදු 46ක් මේ රටේ ආර්ථික දේශපාලන එවැගේම සමාජයේ තියෙන ජාතික සංහිඳියාව මේ රටේ එවැගේම human rights මානව හිමිකම් මේවා ඉතාමත් දුර්වල විදිහට ඒකට බලපෑමු කරුණු තමයි මේ විදායක ජනාධිපති ක්‍රමය. මේ ජනාධිපති ක්‍රමය ඉතාමත් භයානකයි. ඒක අහෝසි කර යුතුයි කියලා ඒක නිර්මාණය කළපු කාලේ ඉඳලම මේ රටේ ඉතාමත් දැඩි අදහසක් තියෙන එක අපි දන්නවා. හැම ඡන්ද වෙලාවෙම ඒ ගැන කතා කරා. ගිවිසුම් ගත වුණා. ජනාධිපති මැතිවරණවල ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන කොන්දේසි යටතේ මේ ඡන්ද කීපයක් මේ රටේ පැවතිලා තියෙනවා. ඒ නිසා අපි අහනවා මේ විකල්ප බලවේගය බලයට පත් වුණත් මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ඒකට ගන්න කාලය කොහොමද? ඒක කොහොමද වෙනස් කරන්නේ කියන ඉතාමත් පැහැදිලිව ජනතාවට කියන්න ඕන. You're watching the Life Traveler Channel.